नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु, සියලුම සැකයන්ගෙන් නිදහස් වූ නිසා අකංකෝ යනුවෙන්ද ඒ කෙසේද මේ කෙසේද කියා විමසා අමුතුවෙන් දත යුතු කිසිවක් නැති නිසා අකතංකති යනුවෙන්ද උපක්ලේශයන්ගෙන් පිරිසුදු වූ තොර වූ තැනැත්තා කර්කස වූ චිත්ත ස්වභාවයෙන් තොර වූ තැනැත්තා කියන අර්ථයෙන් අකාචෝ යනුවෙන්ද හඳුන්වන मागे भाग्यव सम्मा संबुद्ध पियानं महंसेट नमस्कार करिमि। नमस्कार वेवा अति उत्तमनीय पंसीय पनस जातक पुत्वहंसेगे पस्वेनी तंडुल नाली जातक देशनाव किमग्गते तंडुल नालिकाय अस्यान मूलाय वदेहि राज बारानसिं संतर बाहिरंतं अयमग्गति तंडुल नालिकाति। अनेक प्रकारो सकयंगिन पिरिच्चपट ए सियलूम सकवलिन निदास करला अपे हित सक दुरु करन सियलु सकयंगिन निदीमट मग पेन्नुन मे सद्धर्मय वित පමුණවාගෙන ඒ ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්තු සිතක් ඇති චිත්ත ස්වභාවයන් වලට උරුමකම් කියන්නට ලැබුණ වාසනාවන්ත පිණිතුනි. දැන් මේ ගාථාව දේශනා කරා මෙහි අර්ථය කුමක්ද කියලා ඉමසලා බැලුවොත් කිමග්ගති තණ්ඩුල නාලිකාය සහල් නැලිය කුමකට අගීද අසයාන මූලාය වදේහි රාජ කවිධිකට කිව්වොත් මේ 500ක් පමණ අස්මුල සහල් නැලියක් වටි බාරාණසින් සන්තර බාහිරන්තං අයමග්ගතේ තණ්ඩුල නාලිකාය එසේම අයමග්ගතේ තණ්ඩුල නාලිකාය එසේම මේ සහල් නැලිය වටිනවා පිටිනුවර ඇතුල් නුවර සහිත මේ සියලු බරණස් රාජ්‍යයටම වටිනවා ඒ වටිනාකමින් සමානයි කියන තේරුම තවත් සරලව සඳහන් කරොත් මේ රජතුමාට ලෝභී බමුණෙක් ප්‍රකාශ කරනවා මේ බරණස් නුවර රාජ්‍ය වටිනවා සහල් නැලියක් තරම්. සහල් නැලිය කතරම් වටිනවද කියලා රජතුමා මුලින් අහනකොට මොහු උත්තර දෙනවා 500ක් පමණ අස්වැයම් මේ සහල් නැලිය හා සමාන වටිනවා. ඒ වගේමයි මේ සහල් නැලිය ඇතුළත පිටත සෛතමේ සම්පූර්ණ බරණස් රාජ්‍ය හා සමාන වටිනවා කියන අර්ථයේ මේ ගාථාවේ සඳහන් වෙනවා. මෙවන් අර්ථයක් සහිත ප්‍රකාශයක් එක්තරා ලෝභී බමුණෙක් රජතුමාට කරනවා. ඒ අතීත සිද්ධිය කුමක් නිසා දේශනා කරන්න සිදුනාද කාටද කවුරු විසින්ද කියලා අපි දැන් දැනගමු. දැනගෙන අපේ ජීවිතය තුලත් පවතිනා වූ ඒ සියලු අවිද්‍යා අන්ධකාරයන් කුකුස් සැක සංකා දුරු කරන්නට හේතු වෙන මේ ශ්‍රී සද්ධර්මය තුළින් තව තවත් අපේ සිත් නිර්මල කර ගන්නට අපි උත්සාහ කරගමු. පින්වතුනි, මේ වර්තමාන කතා විමසා බලනකොට අප සම්මා සම්බුදු තථාගත බුදු පියාණන් වහන්සේ දේවරම් මෙහෙර වසන කාලේ ලාලදායි කියන මේ තෙරුන් වහන්සේ අරබයා තමයි මේක දේශනා කළේ. ඒ කාලේ ආයුෂ්මත් දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ තමයි සංඝයාගේ භත්තුද්දේශක තනතුර දැරුවේ. ඒ කියන්නේ සංඝබත් නියම කරන තෙරුන් වහන්සේ. දබ්බමල්ල පුත් තෙරුන් වහන්සේ සලාගබත් නියම කරන විට මේ ලාලුදාය කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේට සමහර දවසක උසස් බතක් හම් වෙනවා. සමහර දවසක පහත් බතක් ලැබෙනවා. ඉතින් පහත් බතක් ලැබිච්ච දවසේ උන්වහන්සේ එතන අවුල් ලැබුල් ඇති කරනවා. මේ දබ්බබල්ල පුත තෙරුන් වහන්සේට පමණද මේ විදිහට සලාකපත් බෙදන්න පුළුවන්, නැත්නම් මේ සලාකේ බෙදන්න පුළුවන්
ඇයි අපට බැරිද කියලා. ඉතින් මේ විදිහට උන්වහන්සේ දිගින් දිගටම සලාකපත් බෙදෙන ඒ ගේය තුල ආහූල කරනකොට ප්‍රශ්න ඇති කරනකොට දබ්බමල්ල පුත තෙරුන් වහන්සේ එහෙනම් ඔබම මේ සලාක බෙදන්න කියලා ඒ සලාක පෙන් දුන්නා. ඉතින් එදා පටන් ලාලදාය තෙරුන් වහන්සේ තමයි සංඝයාට සලාකපත් බෙදුවේ. ඉතින් ඒ කියන්නේ ඒ ලැබෙන දානේ සංඝයා අතර බෙදලා දුන්න ඒ වත තමයි සලාක බෙදනවා කියලා කියන්නේ. නමුත් මේ ලාලුදායි ස්වාමීන් වහන්සේ නියම විදිහට සලාකපත් බෙදන්නේ. ඒ සලකුණු කරන්න ඕන තැන්වල හරියට සලකුණු දාගන්නේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට සුදුසු විදිහටවත් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය විදිහට සියලු දෙනාටම ඒ බත නියමිත පිළිවෙලට දානමාන කටයුතු ලැබෙන්නේ නැතුව ගියා. මේ ස්වාමීන් වහන්සේ අර විදිහට කෝලාහල කරාට දානේ බෙදීමේ දැනුමක් නැහැ. ඉතින් ඒ නිසා සංඝයා මේ ස්වාමීන් වහන්සේට චෝදනා කරන්න ගත්ත ඔබ වහන්සේ වහම ඔය වතින් අස්සෙන්න ඔබ වහන්සේ දාන බෙදන්න තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේට දාන බෙදන්න තේරෙන්නේ දාන බෙදන්න දන්නේ නැහැ කියලා. ඒ නිසා දානශාලාවේ කෝලාහල තියෙන ගත්තා. ඒ ශබ්දය අහලා බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා කුමක්ද මේ දන්හලේ ඇතිවෙන්නා වූ කෝලාහල නැත්තම් මේ ශබ්දය කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මතක් කරනවා මෙන්න මේ ලාලුදාය ස්වාමීන් වහන්සේ මේ විදිහට කෝලාහල කරලා අර පිළිවෙලට දානේ ඒ සලාකේ බෙදමින් හිටපු දබ්බමල්ල පුත් ස්වාමීන් වහන්සේගෙන් ඒ වත අරගෙන දැන් ඒ નિયમિત ආකාරයෙන් නොකිරීම නිසා බොහෝ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට චෝදනා කරනවා. ඒ කෝලාහලය තමයි ඔය ඇහෙන්නේ කියලා. ඒ වෙලාවේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ භවයෙන් ඇතිච්ච සිද්ධිය අපට දේශනා කරනවා. කොහොමද ආනන්ද මේ ලාලදායි දැන් පමණක් නොවේ මේ පිරිසට අලාභ කරේ. පෙරත් ඔය විදිහටම අලාභ කරා කියලා තමයි මේ භවයෙන් ඇතිච්ච සිද්ධිය සම්මා සම්බුදු පියාණන් වහන්සේ මතු කර දක්වන්නේ. පින්වතුනි පෙර කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ තමයි රජතුමාගේ තක්සේරු කරන්නා. ඒ කියන්නේ අග්ගපාතික කියන මේ ධූරය දැරිය අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ කියන්නේ යම් කිසි භාණ්ඩයක් එනවා. දැන් මේ රාජ්‍යයට ඇත්තු අස්සය ආදී මේ යම් කිසි දෙයක් මිලදී ගන්න උනහම ඒක අගය කරන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ තනතුර තමයි බෝධිසත්වයන් වහන්සේ දැරුවේ. නමුත් පින්වතුනි මේ භාණ්ඩාගාරයේ මේ විදිහට ඒ ධනේ වේදන් ගෙන ගෙන මේ රජතුමා බොහොම නොසතුටුයි. මොකද මේ රජතුමා මහා ලෝභී කෙනෙක්. ඒ නිසා සාධාරණ නියම කරන ඒ මිල ගැන මේ රජතුමා සතුටු නැහැ. රජතුමාට ඕනේ තමන්ගේ ධනෙ පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. සාධාරණ මිලකටවත් භාණ්ඩයක් ගන්න තරම් මේ රජතුමාගේ හිතේ ලෝභී භවය අඩුවක් නැහැ. ඒ නිසා මේ රජතුමා කල්පනා කරනවා මේ තැනත්තනම් මේ පදවියද හරි නැහැ කියලා අපි බෝධිසත්වයන් වහන්සේව ඒ පදවියෙන් ඉවත් කරනවා. ඉවත් කරලා තමන්ගේ සීමන්දුරු කවුළුව ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්න වෙලාවක දකිනවා එක්තරා ලෝභී පුරුෂයෙක් මාර්ගයේ ගමන් කරනවා. අන්නේ ලෝභී පුරුෂයාට කැඳවලා අර අග්ගපාතික ධූරය ඒ ලෝභී පුරුෂයාට මේ බෝධිසත්වයන් වහන්සේ ඉවත් කරලා ඒ හිස්සෙච්ච පුරප්පාඩුවට මේ තැනැත්තාව මේ ලෝභී රජතුමා යොදවනවා. ඉතින් ওই කාලේ පෙර මේ රාජ්‍යයට වෙළඳාම් කරලා පුරුදෙක් අස්වැලෙන්දේ උතුරු දෙසින් අස්යන් 500ක් අරගෙන මේ රාජ්‍යයට විකුණන්නට එනවා. එහෙම ඇවිල්ලා රජතුමා මුණ ගැහිලා අස්යන්ට මිල නියම කරන්න කිව්වහම අර ලෝභී රජතුමාටම ගැළපෙන ලෝභී පුරුෂයා මේ සියලුම අස්යන් 500 දෙනාම නැත්නම් මේ අස්යන් 500ම සහල් නැලියකට අගය කරා. ඉතින් ඒ නිසා රජතුමාත් නියම කරා සහල් නැලියක් දෙන්න කියලා. අර අස්සයන් ටික ඒ තමන්ගේ ඇතුල් නුවරට අරගන්නට කියලා.
ඉතින් දැන් මේ අස්වැයන් අහිමි වෙච්ච මේ තැනත්තාට මතක් වෙන්නේ කලින් සාධාරණව විනිශ්චය දීපු අග්ගපාතික ධූරිය දරපු අපි බෝධිසත්වයන් වහන්සේව. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ මුණ ගැහිලා මේ සිද්ධිය කිව්වාම කල්පනා කරපු බෝධිසත්වයන් වහන්සේ කියනවා එහෙනම් ඔබ ගිහිල්ලා උපක්‍රමයක් වශයෙන් අර ලෝභී පුරුෂයාට අල්ලසක් දෙන්න. එහෙම දීලා රජතුමා හමුවේ මම මේ සහල් නැලියේ අගේ කොච්චරද කියලා කිව්වහම මෙන්න මේ ඇතුළු නුවර පිටි නුවර මේ සියල්ලම ඒ සහල් නැලියට වටිනවා කියලා කියන්න කියලා අල්ලස් දීලා කිව්වා. එහෙම කියලා මේ බෝධිසත්වයන් වහන්සේටත් ඒ බව සැලකලා ඊළඟ දවසේ රජතුමා ළඟට ගිහිල්ලා අහන රජතුමනි ඊයේ ඔබතුමා විසින් ඒ මගේ අස්වැයන් 500 දෙනා මිලදී ගත්ත සහල් නැලියකට මම දැනගන්න කැමති මේ සහල් නැලිය කොච්චර වටිනවද කියලා. ඒ වෙලාවේ පින්වතුනි අර තනත්තාගෙන් රජතුමා අහන මේ සහල් නැලිය කොච්චර වටිනවද. ඒ වෙලාවේ ඔහු ප්‍රකාශ කරනවා රජතුමනි මේ ඇතුල් නුවර පිටි නුවර සහිත සියලුම බරණැස් නුවර මේ සහල් නැලිය හා වටිනවා කියලා. පින්වතුනි ඇතුල් නුවරම 12 යොදුනා. මේ බරණැස් රාජ්‍යෙම 30 යොදුනා. එතකොට මේ රජතුමා සහිත මේ සියලුම නුවර තමයි රාජ්‍යෙම තමයි මොහු සහල් නැලියට සමාන කරේ. ඉතින් ඒ තීන්දුව අහපු වටේ ඉන්න සියලුම දෙනා hina වෙලා මේකට අවඥා කරන්න ගන්නවා. ඉතින් මේ ප්‍රකාශය තුලක් ගාථා තමයි මුලින් සඳහන් කරේ. ඉතින් මේ අමතවරු ප්‍රකාශ කරනවා කොහෙන්ද මෙයා හොයාගත්තේ? රජතුමාටම ගැළපෙනවා. අපි නම් අහලා තිබුණ මේ පොළවට මිල නියම කරන්නට බැහැ කියලා. ඒ වුණාට දැන් මොහු මේ බරණැස් රාජ්‍යයේම රජතුමා සහිත බරණැස් රාජ්‍යයේම සහල් නැලියට අගය කරනවා. අගේ යගේ බොහොම අගේ රජතුමාටම ගැළපෙනවා කියලා අවඥා කරන්න ගන්නවා. ඉතින් රජතුමාත් බොහොම ලැජ්ජාවටපත් වෙලා මොහු ඒ පදවියෙන් ඉවත් කරලා අපේ බෝධිසත්වයන් වහන්සේම නැවත ඒ පදවියට යොදවනවා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ එතෙන් පටන් ඒ පදවියේ සුපුරුදු පරිදි සාධාරණ මිනිසයන් දෙමින් දාන ආදී පින්කම් කරමින් ඊටාම දෙහැම ජීවිතයක් ගත කරමින් සිටි මිය පරලොව යනවා. පින්වතුනි අවසානයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදි ගලපනවා. එසමෙහි ඒ නිවැරදි ආකාරයට විනිශ්චය දීපු අග්ගපාතික ධූරිය දරපු තැනැත්තා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. අර ලෝභී රජතුමාගේ ලෝභී අග්ගපාතික ධූරිය දරපු අනුවන ඒ අගය කරන්නා තමයි මේ ලාලුදායි ස්වාමීන් වහන්සේ කියලා තමයි මේ පූර්වාපර සංදි ගලපන්නේ. ඉතින් බලන්න පින්වතුනි අපේ බෝධිසත්වයන් වහන්සේගේ අතීතයේ දක්නා නුවණ ඒ අතීතයේ පවා උන්වහන්සේ කොයිතරම් නුවණින් කටයුතු කරාද සාධාරණව කටයුතු කරාද කියන එක